ආයුබෝවන් ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඇල්බියුමින් වෝටර් ගැන. එහෙනම් අපි බලමු මොකක්ද මේ ඇල්බියුමින් වෝටර් කියන්නේ කියලා. එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු කරනකොට වගේම හදිසි අනතුරු නිසාත් අපේ ජීවිතයට තර්ජනයක් විය හැකි දරුණු ගණයේ තුවාල සිදුවෙන්න පුළුවන්. මේ ඕනෑම තුවාලයකට විශේෂයෙන්ම පිළිස්සම් තුවාල ඉක්මනින් සුවකර ගැනීම සඳහා අගනා ඖෂධයක් ලෙස ඇල්බියුමින් වෝට භාවිතා කරන්න පුළුවන්. බිත්තර සුදු මදය සහ දොඩම් යුෂ යොදාගෙන සකසන ලබන පානයක් තමයි ඇල්බියුමින් වෝට කියන්නේ. ඔබේ කැමැත්ත පරිදි සීනි, ලුණු සහ ගම්මිරිස් කුඩු මේ සඳහා එකතු කරගන්න පුළුවන්. අපි දැන් බලමු ඇල්බියුමින් වෝටර් වලින් අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. බිත්තර සුදු මදයේ ඇල්බියුමින් ප්‍රෝටීනය ඉතාමත් බහුලයි. මෙමගින් පේශී වර්ධනය හා ශක්තිමත්භාවයට පත් කරනවා. ඒ වගේම තරබාරු පුද්ගලයන්ට කාබෝහයිඩ්‍රේට් වෙනුවට ගන්න පුළුවන් හොඳම ආදේශකයක් තමයි බිත්තර සුදු මදය කියන්නේ. එමගින් අස්ති ශක්තිමත් භාවයට පත් කරනවා. ඒ වගේම බිත්තර සුදු මදයේ ප්‍රතිශුද්ධ රේවේ කාරකයක් වන ලයිසසයිම් අඩංගුයි. මේ ලයිසසයිම් ශුද්‍රජීවී වර්ධනය වළක්වනවා, ආසාදන තත්ත්ව වළක්වනවා සහ ආහාර විෂකරණ ශුද්‍රජීවීන් මර්ධනය කරනවා. බිත්තර සුදු මදයේ කැල්සියම් ප්‍රතිශතය ඉහළයි. මෙය සම්පූර්ණ අස්ථි පද්ධතියේ පැවැත්මට හිතකරයි. ඒ වගේම ඔස්ටියෝපොරෝසිස් තත්ත්ව හා අස්ථි බිඳීම අවම කරනවා. දොඩම් යුෂවල විටමින් ඒ, විටමින් සී, කොලජන්, කැල්සියම්, ෆයිබර්, පොටෑසියම්, කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන බහුලව තියෙනවා. දොඩම් යුෂවල තියෙන මේ පෝෂක වලින් සෛලවලට සිදුවන හානිවලින් ආරක්ෂා කරනවා. කොලජන් නිෂ්පාදනයට ආධාර කරන අතර තුවාල සුවවීම වේගවත් කරනවා. යකඩ අවශෝෂණය පහසු කරනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. ඇස්පෙනීම දියුණු කරනවා වගේම පිළිකානාශක හැකියාවක් දොඩම් යුෂවලට තියෙනවා. හොඳයි, අපි දැන් ඇල්බියුමින් වෝටවල තියෙන පෝෂණ ගුණය ගැන කතා කරා. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ ඇල්බියුමින් වෝට එක පිළියෙල කරගන්නේ කියලා. මේ සඳහා අපිට ප්‍රධාන වශයෙන්ම දොඩම් සහ බිත්තර අවශ්‍ය වෙනවා. තම තමන්ගේ කැමැත්ත පරිදි සීනි, ලුණු සහ ගම්මිරිස් කුඩු එක් කරගන්න පුළුවන්. දොඩම් යුෂ වෙන් කර ගැනීම සඳහා ස්ක්වීස එකක් භාවිතා කරන්න පුළුවන්. මුලින්ම අපි ඇල්බියුමින් වෝට එක සකසා ගන්න වීදුරුවෙන් 3/2 පමණ වෙනකන් ජලය වක් කරගෙන එයට කැමැත්ත පරිදි සීනි සහ ලුණු එක් කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න ඕන. දැන් අපිට මෙය පසකින් තබන්න පුළුවන්. හොඳයි, අපි දැන් දොඩම් ගෙඩියේ පොත්ත මේ විදිහට ඉවත් කරගෙන ස්ක්වීස එක ආධාරයෙන් දොඩම් යුෂ ටික වෙන් කර ගමු. Thank you.
හොඳයි අපි දැන් කරන්න ඕන මේ වෙන් කරගත්තු දොඩම් යුෂ ටික කලින් පිළියෙල කරලා තියාගත්තු වීදුරුවට එකතු කරගන්න එකයි. දොඩම් යුෂ ටික එකතු කරගෙන අපි මේ තුන් පාරක් විතර හැන්දෙන් කලවම් කරනවා. අපි ඊට වඩා කලතමින් කලවම් කරන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් දොඩම් යුෂ වල තියෙන පෝෂණ ගුණයට හානි වෙන්න පුළුවන්. දැන් අපි අපිට අවශ්‍ය කරන ඉතුරු ටික සූදානම් කරගන්න තුරු මේ පසකින් තියමු. අපි දැන් කරන්න ඕන බිත්තරයෙන් බිත්තර සුදු මදය වෙන් කරගන්න එකයි. මේ බිත්තරය අරගන්නකොට හොඳින් සෝදලා පිරිසිදු කරලා අරගන්න ඕන. නැත්නම් බිත්තරේ මතුපිට පෘෂ්ඨයේ තිබිලා අපේ ශරීරයට අහිතකර වෙන තේවල් මේ පානයට එකතු වෙන්න පුළුවන්. හරි, දැන් අපි බිත්තර සුදු මදේ වෙන් කරගෙන ඉවරයි. නමුත් අපිට මේක මේ විදිහට බොන්න අරගන්න බැහැ. ඒ නිසා අපි කරන්න ඕන ගෑරුප්පුවක් සහ පිහියක් භාවිතයෙන් ජෙලි කොටස කැබලිවලට කඩා ගන්න එකයි. මේ බලන්නකෝ අපි කොහොමද ඒක කරන්නේ කියලා. මේල්ලඟට අපි කැබලි කරගත්තු බිත්තර සුදු මදය අපි කලින් පිළියල කරලා තියාගත්තු වීදුරුවට එකතු කරගන්න ඕන. ඉන් පසු අපි කැමැත්ත පරිදි මේට ගම්මිරිස් කුඩු එකතු කරගෙන කලවම් කරගම්මු. ඔන්න ඒ විදිහටයි අපි ඇල්බියුමින් වෝට් එක පිළියෙල කරගත්තේ. රෝහල්ගත වෙලා ඉන්න කෙනෙක්ට නම් රෝහලෙන් නිර්දේශ කරනවා ඔයා දවසට මෙන්න මෙච්චර ප්‍රමාණයක් බිත්තර අරගන්න ඕනි කියලා. ඉතින් ඒ වගේ කෙනෙක්ට වුණත් නැත්නම් ගෙදර ඉන්න කෙනෙක්ට වුණත් මේ විදිහට ඇල්බියුමින් වෝට් එකක් හදලා බීලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා අහලා ඇති සාමාන්‍යයෙන් කියනවා කටින් කන්නේ නැහැ නහයෙන් බටයක් දාලා බටෙන් තමයි කෑම දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ කෙනෙක්ට වුණත් මේ වගේ ඇල්බියුමින් වෝට් එකක් හදලා දෙන්න පුළුවන්. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. රැඳී සිටියට ස්තුතියි.